Sri Lanka's prime time news bulletin. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ජාතික සන්නාමය. අද දෙරණ රාත්‍රිය 8 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම සංකාමර්ථය. ප්‍රථමින් ප්‍රධාන පුවත් සිරස්තල. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි. ජාතික ආණ්ඩුවේ අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරේ. එජාපය සහ සන්ධානය ජාතික ලයිස්තු නම් කරයි. මන්ත්‍රී විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ හමුවට. වෙල්කම චන්ද්‍රසේන සහ පවිත්‍රා සන්ධාන විධායක සභාවෙන් ඉවතට. අද දෙරණ සිරස්තල ප්‍රධාන අනුග්‍රහය. නිදා ශ්‍රී ලංකාවේ දහස් සේවන අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී. අද පෙරමරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවයට මහා සංඝරත්නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්ව සිටියා. ඊලංකයි ජනනායක සෝසලිස කුඩියරසින් ජනාධිපති ගෞරව මෛත්‍රීපාල සිරිසේන පසුගිය 17 වනදා පැවති මහා මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ දුන් එක්සත් ජාතික පෙරමුණ ආසන 106ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරෙහි කාර්ය සහ කාර්යයන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බුහුමාන යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. මේ අතර අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමෙන් අනතුරුව සම්මුතිවාදී දේශපාලන ගමනක සමාරම්භය සනිටුහන් කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සිදු කෙරුණා. ඒ වෙනුවෙන් අදාළ ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුවින්ද දිසානායක මහතා විසින්. අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ කාර්යය අවසන් වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද කතාබහක නිරත වුණා. සිවෙනි වරටත් මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියේ ගමන් මඟ පිළිබඳව අද දෙරණ ගෙනෙන කෙටි සටහනක් මේ. එස්මන් වික්‍රමසිංහ මහතාට සහ නාලිනී වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස රනිල් ශ්‍රියන් වික්‍රමසිංහ මහතා උපත ලබන්නේ 1949 මාර්තු 24 වනදායි. කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරීපත් වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් අතර ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ හිමු අයෙකු ලෙසද ඉතිහාසයට එක්වනවා.
1987 රටට අවැසි මහත්මා දේශපාලඥයෙකුගේ දෛවෝපගත නිමිත්තක් පෙන්눔 කරමින් එනුව 1993 මැයි 7 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට අගමැති ධූරයට පත්වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා LTTE විසින් ඝාතනය කිරීමෙන් පසුවයි එම පත්වීම බලපෑවතුනේ 1993 මැයි 7 වෙනිදා සිට 1994 අගෝස්තු 19 වෙනිදා දක්වා කාල සීමාව තුලයි යනුව පියවරෙන් පියවර කනිෂ්ඨත්වයේ සිට ජේෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වයේ ඔබවන වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දී මේ අතරතුර කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජේෂ්ඨ කතිකාචාර්යවරියක වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදී ඒ මහතා විවාහ දිවියට එළඹෙනවා රණී වික්‍රමසිංහ මහතා දෙවන වරට අගමැති ධූරයට පත්වන්නේ 2001 වසරේදී පැවති මැතිවරණ ජයග්‍රහණයත් සමගයි. එම තනතුර 2001 දෙසැම්බර් 9 වෙනිදා සිට 2004 අප්‍රේල් 6 වෙනිදා දක්වා පැවති අතර රණී වික්‍රමසිංහ මහතා තෙවැනි වතාවට යලි අගමැති වන්නේ 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සීසේන මහතා ජනපති වීමෙන් පසුවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගමැතිවරයා ලෙස සිව්වෙනි වරටත් අද දිනේ නියුරුන් දුන් රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරට පත්වන්නේ ලෝක වාර්තාවක් සමකරමින් වීමද විශේෂත්වයක්. ඒ මීට වසර 121කට පෙර සිව්වරක් අග්‍රාමාත්‍ය ධූරයේ දරා ඇති බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු විලියම් එවර්ඩ් ග්ලැටිස්ටන් හා සමවෙමින් මේ අනුව අද සිව්වෙනි වරටත් සිදු වූ මේ අගමැති පදවි ප්‍රාප්තිය දකුණු ආසියාවේ පමණක් නොව ජගත් දේශපාලන වංශ කතාවේද අතිශය විරල සිදුවීමක් වනු ඇත. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු 10කින් සමන්විතයි. මෙම ගිවිසුමට වසර දෙකක කාලයක් බල පැවැත්වෙන අතර එම කාලය තුල අදාළ පක්ෂ දෙකේ නියෝජිතයන්ට පක්ෂ මාරු කිරීමට ඉඩ ලබා නොදීමට දෙපාර්ශ්වයේම එකඟත්වය පළ කර තිබෙනවා. ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අද එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂිම් මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා අත්සන් කරනු ලැබුවා. ආර්ථිකය දියුණු කිරීම, නිදහස තහවුරු කිරීම සහ දහනම වන ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව කොමිෂන් සභා ලොපමාව ස්ථාපිත කිරීම මෙහිදී මූලික වශයෙන් එකඟතාවට පැමිණ තිබෙනවා. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් ලෙස පත් කිරීමටත් මෙහිදී එකගත්වය පළ කර තිබෙනවා. එහිදී විධායක ජනාධිපති ක්‍රමය සමාලෝචනය කර පාර්ලිමේන්තුව වඩා ශක්තිමත් කිරීමටත් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමටත් යෝජනා වී තිබෙනවා. දූෂණය තුරන් කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය නීත්‍යානුකූල කිරීමටත් විගණන පනත හා තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමටත් එකඟ වී ඇති බව අවබෝධතා ගිවිසුමේ සඳහන්. මූල්‍ය අපරාධ, අල්ලස් හෝ දූෂණ, මුදල් විශුද්ධිකරණය, වත්කම් හා වගකීම් පිළිබඳ නීති සමාලෝචනය කර නීත්‍යානුකූල හා කාර්යක්ෂම කිරීම මෙමගින් යෝජනා වී තිබෙනවා. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කිරීමටත් සෞඛ්‍ය සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් 3%ක් වෙන් කිරීමටත් අවබෝධතා ගිවිසුමට අනුව නියමිතයි. ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් අනාගතයේ ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ඇති. ඩී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ 70 වන සංවත්සරයත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිදු කළ පරිවර්තනයේ 60 වන සංවත්සරයේ සැමරීම සඳහාත් පහසුකම් සැපයීමට දෙපාර්ශ්වයම එකඟ වී තිබෙනවා. මෙලෙස එකඟ වී ඇති අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වළංගු වන අතර එය දෙපාර්ශ්වයේම එකගත්වයේ මත දීර්ඝ කළ හැකි බවද සඳහන්. නව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දියුරුම් දීමත් සමග එහි සතුටට රටවටා ජනතාව සැමරුවේ මේ අයුරින්.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස නම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 13ක් හිමි වුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලබාගත් ආසන 93ට අදාළව ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 13ක් කවුන්ට් හිමි වුණා. ඒ අනුව මලික් සමරවික්‍රම, කරු ජයසූරිය, ඩී.එම්. ස්වාමිනාදන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මහාචාර්ය සී.ඒ. මාරසිංහ, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන අනුමා ගමගේ යන මහත්ම මහත්මීන් ඊට ඇතුළත්. ඊට අමතරව පූජ්‍ය අතුරුලිය රතන හිමි සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන එම්.එච්.එම්. නවාවි සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන එච්. සල්මාන්, ඒ.ආර්.ඒ. හෆීස්, සිරිනාල්ද මෙල් සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපණ යන මහත්තුරුන් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කර තිබෙනවා. මෙතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවද නම් කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ආචාර්ය සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජේමුනි සොයිසා, එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, අංගජන් රාමනාදන් යන මහත්තුරුන්ද නම් කර තිබෙනවා. එසේම එම්.එල්.ඒ. එම්. හිස්බුල්ලා, මලිත් ජයතිලක, ෆයිසර් මුස්තාපා, ඒ.එච්.එම්. ෆෞසි යන මහත්තුරුන්ද ජාතික ලැයිස්තුවට ඇතුළත්. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් අදාළ නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ සමාජිකයන් තිදෙනෙකු සමාජිකත්වයෙන් නිවත් කර තිබෙනවා. ඒ කුමාරවෙල්ගම එස්.එම්. චන්ද්‍රසේන සහ පවිත්‍රා වන්‍යාරච්චි යන මහත්ම මහත්මීන්. තමන් සන්ධානයේ විධායක සභාවේ සමාජිකත්වයෙන් නිවත් කළ බවට වන ලිපි මේ වන විට තමන්ට ලැබී ඇති බව කුමාරවෙල්ගම එස්.එම්. චන්ද්‍රසේන සහ පවිත්‍රා වන්‍යාරච්චි යන මහත්ම මහත්මීන් සඳහන් කළා. ඔවුන් පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ බලන මහලේකම් මහාචාර්ය විශ්ව වර්ණපාල මහතාගේ අත්සනින් යුතුව එක් ලිපියකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව තවත් ලිපියකුත් තමන්ට ලැබුණු බවයි. කෙසේ වෙතත් තමාව ඉවත් කිරීමට හේතු කාරණා අදාළ ලිපිය මගින් දැනුම් දී නොමැති බව කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කළා. විමල් වීරවංශ මහතාද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවනු ලැබුවා. ඒ දූෂණ මර්ධන ඒකකයේ මගින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ වත්කම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහායි. මෙහිදී විමල් වීරවංශ මහතාගෙන් ඔහුගේ වත්කම් පිළිබඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ මගින් පැය 5කට අධික කාලයක් ප්‍රශ්න කරනු ලැබුවා. ඉකුත් මහ මැතිවරණයේ ආසන්නයේ විමල් වීරවංශ මහතාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ප්‍රශ්න කිරීම සඳහා කැඳවූ නමුත් එම කැඳවීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් කල් දැමීමට උපදෙස් නිකුත් කරනු ලැබුවා. ගේ
जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिशा नायक महात्म्या प्रधानत्वे दरन वर्तमान आंडवे दूषण मर्दन कमिटी फेमिनिल गट अनु तमाई मूल्यापराध कोट्टासेट ईए मगे बिरुद्धट एन्न कियला तिबुना अद मट एन्न कियला तिबुना अल्लासो दूषण कमिशनमें अहपु प्रश्नम मेतनत ए विदियट मैहुवा ए कियन्ने वेनत आकारयेन वत्कम उपायद्द कियला प्रश्ने तमाई विमसान्नि इतिन एवट अपि अपे उत्तर दुन्ना विमर्शनीय साधारणव टूनोत प्रश्नयक वेन्नै कियला अपि दान्न मेहिदी वीरवंश महता पवतिन देशपालन वातावरणय पिलिबंदवद अदहस पलकला जाति कांडू कियन्नी एक्सत् जातिक पक्षे आंडुवकट श्रीलंका निदहास पक्षे वलिगे बवट पत्करवीम श्रीलंका निदहास पक्षे एक्सत् जातिक पक्षे न्याय पत्रयट नटवीम रणिल विक्रमसिंह महात्म्यागे सुलुतर आंडुव बहुतर आंडुवक बवट परिवर्तनय कर दीम ते पावा दीमट अपि किसी लेसकिन्वत संबंध वेन्नेत नै एकंग वेन्नेत नै अनुमत करन्नेत नै बलवत् विपक्षयक अपिट तियेनवा मीट कलिन पार्लिमेन्तुवे मैत इतिहासे 95ක විපක්ෂයක් හිටියේ නෑ 40 ගණන්වල විපක්ෂ හිටියේ ඒ වගේම හැදිලා තින්නේ 113 සම්පූර්ණ කර නොගත්තු ආණ්ඩුවක් ඒ හැම වෙලාවක විපක්ෂයේ ගලෝගෙන ගෙනහිල්ලා ඒ සුලුතර ආණ්ඩුවට බහුතර බලය හදලා දෙන්න උනන්දු වෙනවයි කියන්නේ ඒක දේශපාලන පාවා දීමක් ජාතික සංවිධානය එකමතුව අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා ඒ නරහෙන් පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී සන්දානයට ඡන්දය දුන් ජනතාව පැහැදිලි පණිවිඩයක් දෙලා තිනවා අපි ඡන්දය දෙන්නේ ඔබට ජාතික ආණ්ඩුව හදන්න නෙවෙයි රණවිරුවාගේ ආරක්ෂාවට සහ රටේ ආරක්ෂාවට රාජ්‍ය ආයතනවල ආරක්ෂාවට විපක්ෂයේ හැටියට හෝ ආණ්ඩුව හැටියට හෝ ක්‍රියාක්‍රීම සඳහා අපි මේ ඡන්දය දෙන්නේ කියන එක උන් ඉතාම පැහැදිලිව මනාපවලින් පෙන්눔 කොට තිබෙනවා එම නිසා අපේ අදහස නම් මන්ත්‍රීවරුන් හැටියට පත් වූ මහජන නියෝජිතයන් ඔවුන් ජාතික රජයකට අහුල් වෙනවා නම් එහෙමනම් ඔවුන් ඔවුන්ට ඡන්දය දුන් ඡන්දදායකයාගේ අපේක්ෂාව ඒ කියන්නේ අර කතිරේ ගහලේ කතිරේ දින තීන්ත වේලෙන්න තිස්සලා පාවා දෙන පිරිසක් හැටියටයි අපිට සලකන්න වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තාම හොඳ පූර්වාදර්ශයක් ලබා දීලා තිනවා පරාජිත අපේක්ෂකයන්ව ජාතික ලයිස්තුවෙන් පත් කරන්නේ නැහැ කියලා. ඒ පූර්වාදර්ශය අනුගමනය කරන්න කියලා අපි එක්සත් ජනතා සන්ධානයෙන් උත් ඉල්ලනවා. කවුරුන් මේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරු තේරුවත් ජනතා මතට එරෙහිව ගිහිල්ලා කරුණාකර උන්ව සන්ධානයෙන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ගෙනීම සඳහා කටයුතු නොකරන්නේ කියලා අපි ඉල්ලනවා. අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට කියනවා එතුමාට අවශ්‍ය තීන්දුව తీරන මේ වෙලාවයි ගන්න එපා. මේ රටේ ජනතාව සූදානම් වුණේ එතුමා අගමැති ලෙස පත් කරන්නටයි. එනිසා ඊළඟ තනතුර වෙච්ච මේරට විපක්ෂය නියෝජනය කිරීමේ මහජනතාවගේ අපේක්ෂාවක් තියෙනවා. එනිසා අපි මහින්ද රාජපක්ෂ මහත්මයාට කියනවා විපක්ෂ නායක ධූරේ බාර ගන්න. මේ රජයේ වැරදි ගමනක් ගියොත් මේ රජයේ පෙරලා දාන්න අපි සියල්ල සූදානම් වෙනවා. එක මතයක හිට ගන්නවා. ඒ වෙනුවෙන් එතුමාටත් අපි ආරාධනා කරනවා නියම තැන නිශ්චිත තැන ජනතා මතය නියෝජනය කරන්න පෙරට එන්න කියලා. අදාළුම කුරුණෑගල ශික්ෂණ රෝහල ආසන්නයේ පිහිටි අවන්හලකට කිසියම් පිරිසක් විසින් සිදු කළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු වී ඇති බවට සැක කරන බවයි. අද අලුයම 1:30ට පමණ මෙම පහර දීම සිදුව තිබෙනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ කඩු සහ පොල්ලු රැගත් වාහන කිහිපයකින් පැමිණි කණ්ඩායමක් මෙම පහර දීම සිදු කළ බවයි. අදාළ පහර දීම සිදුවන ආකාරය එම වෙළඳසැලේ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා. එතන 20ක් 30ක් දරාවා වාහන දෙක තුනකින් ආවා. වාහන නම්බරේ නම් මතක නැහැ. කොරෝගේ කඩුවකේ තමයි අතේ තිබ්බේ. ඒකෙන් තමයි කෙටුවේ. ප්‍රහාරයෙන් එම වෙළඳසැලේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ප්‍රදේශවාසීන් පවසන්නේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකක ආධාරකරුවන් බවයි. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. දරුවන් කෙරෙහි අසීමිත ආදරයක් දක්වන දෙමාපියන් සිටින අප සමාජයේ තම දරුවන්ට සෙනෙහස නොදක්වන මාපියන් නැතුවාම නොවේ. මෞපිය සෙනෙහස මෙන්ම ආරක්ෂාවත් අහිමි වූ දරුවන් දෙදෙනෙකු පිළිබඳ අපට වාර්තා වන්නේ දඹුල්ල ප්‍රදේශයෙන්. මනතරන් මම මොකද මේ බුද්ධයා ගන්න හදන්නේ මගේ හරියට මිනිස්සෙක් මම මේ. අතෙන්ට ඇයි? ගින්දර පොඩ්ඩක් ඉල්ල ගන්න වීර පොඩ්ඩක්. ඉල්ල ගත්තේ නැහැ නේ ගින්දර? නැහැ. ඒ පොඩි උන් දෙන්නේ අපි වාගේ දරුවනේ. ඔයා දරුවෙක්ද? මං තාත්තෙක්. ඒක ඔයාගේ වයස දරුවෙක් කියන්නේ. මෙලෙස ඊයේ රාත්‍රියේ දෙබස් සිදුවීම අප වාර්තාකරුගේ අවධානයට ලක් නොවන්නට තවත් පුංචි මල් කැකුළු දෙකක්
පාපතරේකුගේ ග්‍රහණයට හසුව මිලිනවන්නට ඉඩ තිබුණා. අප වගකීමෙන් යුතුව එසේ පවසන්නේ දඹුල්ල පොලිසිය සිදු කළ දැනුම් දීමට අනුව ක්ෂණිකවම මෙම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පැමිණ කරුණු විමසීමේදී හෙළි වූ තොරතුරු අනුවයි. මං ආවා දුන්නේ නැහැ. ඉතින් මම කියා බුදියා ගන්න. දුන්නේ නැහැ. පොලිලා මයි දෙන්නේ නැහැ නේ තමුසෙට. ආ මහත්මයා. මොකද දුන්නේ? අධික ලෙස බීබත්ව නිසි සිහි කල්පනාවක් නොමැතිව සිටි මෙව දෙමව්පියන් තම තුන් හැවිරිදි හා දොළොස් හැවිරිදි දිනයන් දෙදෙනාට රැකවරණය සලසන ආකාරය පිළිබඳවද පවසන්නේ මෙවැනි වදනක්. ඈ දැන් මේ ඉස්කෝලේ යන්න මම මේ තියන්ගින්න පුළුවන්ද? මමද මාසයකට කොහෙන්ද බිවි? මතට ලොල් වූ මව්පියන් ඉන් මුදාකින සමාජයේ යහපත් තැනක් බවට පත් කිරීම වදනට පමණක් සීමා නොකර යථාර්ථයක් බවට පත් කිරීම අප සැමට එකලෙස පැවරෙන වගකීමක්. දෙමව්පියනි, වගකිව යුතු බලධාරීනි, ඉදිරි අනාගතයට වගකීම් සහිත යහපත් පුරවැසියන් බිහි කරන්නට නම් අවවාදයට පෙර ආදර්ශය උතුම් කොට සැලකිය යුතු නොවේද? දැන් කෙළවීම. ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දින අදයි. අද දිනේ නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 140ක් ලබා සිටියා. කඩුලු 6කට ලකුණු 316ක් ලබා සිටියදී අද දිනේ ආරම්භ වූ ඉන්දියාව සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට ලකුණු 393ක් ලබා ගත්තා. එහිදී ලෝකේෂ් රාහුල් ලකුණු 108ක් ලබාගත් අතර විරාට් කෝලි ලකුණු 78ක්ද රෝහිත් ශර්මා ලකුණු 79ක්ද රැස් කරමින් ඉන්දිය පළමු ඉනිම ශක්තිමත් කළා. නැවතත් සුපුරුදු ලෙස පන්දුව දඟ කැවූ රංගන හේරත් කඩුලු 4ක් විඳ හෙළුවා. සිය පළමු ඉනිම ආරම්භමින් පිටියට පිවිසේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු සම්බන්ධතාවය එක් ලකුණකට සීමා කරන්නට උමේෂ් යාදේව් සමත් වුණා. දෙරටේම ක්‍රීඩකයින්ගේ ගෞරවනීය පිළිගැනීම් මැද්දේ දෙවන කඩුල්ලට පිටියට පිවිසි ලෝක පූජිත කුමාර සංගක්කාර කෞෂාල් සිල්වා සමග සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටියදී ලකුණු 32කට දැවී ගියා. කෞෂාල් සිල්වා සිය ටෙස්ට් දිවියේ 9වන අර්ධශතකයේ රැස් කරමින් ලකුණු 51කට දැවී ගියා. දිනේ නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 140ක් ලබා ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 253ක් පිටුපසින් සිටින්නේ කඩුලු 7ක් අතතිවයි. තවත් දේශ විදේශ සහ ක්‍රීඩා තොරතුරු සමගින් රාත්‍රී 10ට හමුවෙමු.